Ati Pooja Gauraniya Mahasangharatne Avasarai Aniku Sieluma Pujaka Tumani Evagema Dahat Venida Elivena Pandara Me Galu Modarata Yaling Hiru Payanava Vagema Eha Samanava Ekanta Vasheng Dahat Venida Udevena Kota Mativarna Pratipala Kiyavala Sajith Premadasa Merate Janadhipati Vima Navattannata Ekek Naa Eka Gota Beta Karannat Baa Ema ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමනි සියලුම පක්ෂ නායකතුමනි සජිත් ජේ මෑණියන් දිවංගත රණසිංහ ප්‍රේමදාස මැති ජනාධිපතිතුමාගේ ආදරණීය භාර්යාව එම දුවනිය දුරංජලි ඇතුළු පවුලේ අයගෙනුත් අනිකුත් සියලුම මැති ඇමතිවරුන්ගෙන් සියලු මහජන නියෝජිතයින්ගෙන් අද දින දවල් ඉඳලා මෙතන Ape me maha satana panagannota tamunnansela metek rendi siti tamunnansela siluma denata gauravacharya puda karamin tamunnansela gen avasara ganno mama kathawa arambha karannata issella tamunnanselata chanda pratipalayak kiyala mama tamunnanselata kathawa arambha karanna ada me jana ralliye paya bhagen paya bhageta buddhiyansha walin mage durakathaneta මේ සහභාගී වූ ජන සංඛ්‍යාව වාර්තා කර දැන් අහගන්න දවල් දෙකම ආරින දවල් දෙකම ආට මෙතෙන්ද හිටියා 66000 කටත් 80000 කටත් අතර ප්‍රමාණයක් හවස 3 වෙනකොට හිටියා 120000යි 135000යි අතර හවස 3 මාර වෙනකොට හිටියා 166000යි 180000යි අතර හවස 4 වෙනකොට හිටියා 185000යි 198000යි අතර හවස 4 මාර වෙනකොට හිටියා 220000යි 240000යි අතර හවස 5 වෙනකොට හිටියා 240000යි 253000යි හවස 6 වෙනකොට අවසාන ප්‍රතිඵලය කීයද කියන්න 260000යි 270000යි මේ තමයි සහෝදරුන්නේ අවුරුදු 40ක් මම දේශපාලනය කරා හැම පැත්තකම වමේ සහ දකුණේ මේ තමයි මේ ලංකාවේ පවත්වපු ඓතිහාසික විශාලම මේ මහා රැළිය සහෝදර මතක තියාගන්න එදා මේ රැළිය අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න හදනකොට මම යෝජනා කරා අපේ සටන ආරම්භ කරන්න ඕනේ ගාලු මෝදර රැළියෙන් ඒක තමයි ලොකුම අභියෝගය කියලා සමහරු ටිකක් බය වුණා හැබැයි සජිත් කැලින්ම කිව්වා මමත් හිතනවා රාජිතත් ඇමතිතුමත් එක්ක මමත් එකඟ වෙනවා අපි ලොකු බෑන් එකකින් පටන් අරගන්න කියලා අද අපි ලංකාවේ පවත්වපු මුළු ඉතිහාසයේ පවත්වපු විශාලම ජනගඟ අද පැවැත්වුවා මේ වගේ මම කියන්නම් ඊයේ අපේ ගෝඨාභයගේ ගාන කියනවා 16000යි 19000යි අතර අපිට ආරංචි මහින්ද රාජපක්ෂ ඊයේ සංවිධායකරුන්ට බැන්නාද අද තමුන්නාසල මෙතන ඔල්වර සංහරණ කරනවා ඒ රැළිය මොනවද ඌ කියනවා මෙන්න පිළිදෙකේ වෙනස අර දුමින්දයා ගිහිල්ලා නැග්ගා ඒකට දිගටම හූවා දේශ පාලනය ඉගෙන ගන්නයි කියලා මම දුමින්දලට කියනවා මේ ජන රැල්ලට හරහාට යන හැම එකටම ඌ කියනවා රෙන්න වෙන කියන්නේ දැක් නැහැ සහෝදර මතක තියාගන්න දැබර සහෝදරුනි අද අද ගෝඨාභයලා මහින්දලා මේ සටනට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ ජීවිතයයි මරණය අතර සටනක් ඒ මොකද 17 වෙනිදා බැරදුනොත් මුංගේ නඩු වලින් මුං යන්නේ රජගෙදර නෙවෙයි හිරගෙදර නිසා මුං ඒක ජීවිතය පරදුවට තියලා මේ ගේම් එක ගහන්නේ ඒකටයි මේ කරන්නේ දැන් අපේ සරත් පොන්සේකා ආරක්ෂක ඇමතී කිව්වම මූට චූ බර හැදෙන්නේ නැති. නළු තියෙන කට්ටියට චූ බර හැදෙන්නේ නැති. මේ රටේ නීතිය හරියට නීතිය විදියට ක්‍රියාත්මක වෙයි. මෙයාට සරට්ට ඕක දුන්නාම මතක තියාගන්න. ඒ නිසා එදා තමුන්නාස්සලට මතකද තියුණ ජීවිතය. අද බලන්න 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ අපි බිහි කරපු ආණ්ඩුවේ
සුදුයන් ආවේ නැහැ තමුන්නාසලගේ ගෙවල් වලට කාගේවත් ගෙදරකට තමුන්නාසලගේ ගම් වලට ආවේ නැහැ එදා කොහමද මිනිසුන්ගේ ජීවිත කාලය දිනුනේ තමුන්නාසල දන්නවා අපිත් එක්ක හිටපු මාධ්‍ය වේදීන් මම මේ මාධ්‍ය වේදීන්ට කෑ ගහලා කියනවා තමුන්නාසලගේ සහෝදර මාධ්‍ය වේදීන් ගැන කතා කරන්නට අපිත් එක්ක හිටපු ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර්ගේ කතරුවරයව මාමග බල්ලෙක් වගේ මරලා දැම්මා අද ඒකට විත්තිකාරෝ ඉන්නේ හමුදාවේ අය මම අහනවා ඒ හමුදා බටයෝද ඒ බටේන්ට තියුණා වුමනාව මොකද්ද ලසන්තව මරන්නට ඒ හමුදා බටයෝද මිග්යානා ගනුදෙනුව කරේ එහෙනම් මිග්යක ලියනකොට තව මිග්යක ගැන ලියන්න ඉන්නකොට ලසන්තව මැරුවේ අර හමුදා බටෙන් ගිහ වුමනාවටද සහෝදරයෝ ඒගොල්ලෝ කියනවා අපි තවම කවුරුවත් වැරදිකාරය වෙලා නැහැ ලංකාවේ මිනි මැරුම් කීයක වැරදිකාරය වෙලා නැතුව කියනවද ඒකෙන් කියනවද ඌ මිනි මැරුවේ නැහැ කියලා උසාවියේ තේන්දි උනේ නැදුනාට ඌ මිනි මැරුවේ නැහැ කියලා කියනවද සතාසියම් නඩුවේ වංගෙඩියත් මිනි මැරුමට සම්බන්ධ වුණා අන්තිමට කිව්වා මිනි මැරුවේ වංගෙඩිය කියලා ඒකෙන් සතාසියම්ලා ජන සමාජයේ විසින් නිදොස් කරාද සහෝදරනි මතක තියාගන්න එක්නලි ගොඩ අපිත් එක හිටපු ඒ ජනමාධ්‍ය වේදියා අතුරුදහන් වුණා මිලිටරි කැම්ප් එකෙන් කැම්ප් එකට ගෙනිහිල්ලා අන්තිම කැම්ප් එකේදී මරලා දැම්මා අදත් එක්නලි ගොඩ ගෙනෝන මහත්තයා කරේ තමන්ගේ මහත්තයාගේ පින්තූරේ බැඳගෙන දරුවෝ දෙන්නත් අරගෙන උසාවියෙන් උසාවියට යනවා ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවට යනවා එතකොට ඒකට අත්අඩංගුවට අරගෙන ඉන්න ඒ ආමිකාරයෝද මැරුවේ ඒ ආමිකාරයෙන් දුන්න රුදාව මොකද්ද එක්නලි ගොඩව මරන්න එහෙනම් කාගේ වුමනාවටද මැරුවේ මේවා අපිට අවුරුදු 7 හෙලිදරව් කරන්නට බැරි වුණයි කියලා මේ අය නිදහස් වෙනවද සහෝදරනේ තජුදෝන්නේ මැරුවා අවුරුදු 24 අහිංසක තරුණයා කොහමද මැරුවේ ගෙනිල්ල අන්තිමට කිව්වේ කාර් එක ගෙනිතිව්වයි කියලා අපේ ආණ්ඩුව ආපු හින්දා ඒක මරණයක් බවට පත් වුණා ඒක මිනි මැරුමක් බවට පත් වුණා ඒ දරුවාව ගෙනිහිල්ලා ඒ යකඩ ඒ අර ස්පැනර් අරගෙන යකඩ යන කරවන්න තියුණ ඒව අරගෙන දත් ගලවලා ඒකෙන් අමු අමුවේ විලාප දෙති මේ මේවට උල් බස්සලා පපුවට ඉලහට බරස් බරස් ගාලා කඩලා පණ පිටින් ඉඳිද්දි කකුල් අරගෙන ලී උඩ තියලා කකුල් කචුලෙන් කකුල ඇතෙන් ඇතේ කඩලා අන්තිමට ඔහු කලන්ත වෙනවා කලන්ත වෙනාට පස්සේ කාර් එකට ගෙල්ලා ස්ටියරින් වීල් එකේ තියලා පුච්චලා දානවා පණ පිටින් සහෝදරනේ මම අහනවා ඒකට විත්ති කූඩු වෙන්න නේවිකාරයෝද ඒ නේවිකාරයෝගේ දරුවෝද තදවිදුන් එක රගර් ගැහුවේ ඒ හමුදා බටේන්ගේ දරුවෝද තදවිදුන් එක රගර් ගැහුවේ මං අහනවා ඒකයි කට්ටිය මරලා දාන්න අනුර සේනනායක ඩීඅයි එයා හිරේ හිටියා එයාගේ දරුවෝ රගර් ගැව්වේ නැහැ එහෙනම් කා වෙනුවෙන්ද සහෝදරනේ මේ තියෙන්නේ මතක තියාගන්න මේ වගේ මාධ්‍ය වේදීන්ගේ මාධ්‍ය වේදියෝ කීත් නොයර්ලා වගේ සන්ඩේ ටයිම්ස් එකේ මාධ්‍ය වේදියා මුළු ජීවිත කාලෙට අම්මා තාත්තගෙන් වේවල් පාරක් නොගාපු බාල්කොල එල්ලලා ගැව්වේ බාල්කොල එල්ලලා ගහනකොට මහින්ද රාජපක්ෂගේ කෝල් එක ගිය හින්දා අවසාන හුස්ම ගියේ නැහැ ඒකෙන් බේරුණ සහෝදරුනේ නැවතුනේ හදිසි ප්‍රතිකාර ඒකකේ ICU එකේ එහෙමයි ජීවිත ගලව ගත්තේ සනත් බාලසූරේලා හෙට දිනේ මාත් එක කිව්වා ඔයගොල්ලෝ මේ බලවේගේ හරියට ගෙනියනවා නම් මම එනවා වේදිකාවට මගේ කකුල් කඩපු හැටි කියන්න ලී උඩ තියලා මගේ කකුල් දෙකට කඩපු හැටි මම කියන්නම් ඒ සනත් බාලසූරේ වගේ මාධ්‍ය වේදී අන්තිමට ਉਹ නැවතුනේ ඇමරිකාවේ සුනන්ද දේශප්‍රිය නැ මාධ්‍ය වේදියා නැවතුනේ ඇමරිකාවේ ජීවිතේ බේරගන්න උතුරේ සිවරාම් සහෝදරය ඇතුළු 39ක් මාධ්‍ය වේදින්ව මරලා දැම්මා සිරසට ගිනි දිව්වා සියතට ගිනි දිව්වා උදෙන් කාර්යාලේ තුන්සරයක් ගිනි දිව්වා සහෝදරුනි මේව කරේ ආමියකෙන් නම් නේවියකෙන් නම් අදත් මේව වෙන්නේ නැහැ මේව වුණාද අපේ ආණ්ඩු කාලේ අඩු ගානේ මාධ්‍ය වේදියකගේ ඇඟිලි ඇපිලා දිනවද ඇඟිලි ඇපිලා දිනවද මාධ්‍ය වේදියකගේ මයිල් ගහක් අපි හින්දා මයිල් ගහකට වැරද්දක් වෙලා දිනවද නැහැ
එහෙනම් හමුදාව නම් වැරදි කරේ. ඒ හමුදාවමයි ඉන්නේ. හැබැයි පාලකයෝ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේ වෙනස මොකද්ද? අද බලන්න උතුරේ. එදා උතුරේ ඒ ආණ්ඩුවට විරුද්ධව වචන කතා කරා නම් රැට හමුදා ජීප් රථේ එනවා. ඒ කොල්ල උස්සගෙන යනවා. ඒ තමයි උගේ අවසාන ගමන. අම්මලා තාත්තලා ආපහු ඒ දරුවා දැක්කේ නැහැ. අද බලන්න උතුරේ. තමුන්නාසල දකින්න රූප වාහිනිය. උතුරේ ජනතාව පාට වහිනවා. ආණ්ඩුව විරුද්ධව පෙළපාලි යනවා. සත්‍යාග්‍රහ කරනවා. අපිට ලොකු ආස්වාදයක් ඒව දැක්කාම තියෙන්නේ. අපිට තියෙන නිදහස උතුරට තියෙනවා. උතුරේ දෙමළ ජනතාවටත් ඒ නිදහසම තියෙනවා. අද උන්ගේ දරුවෝ රැට ඇවිල්ලා උස්සගෙන යන්නේ අපේ ආණ්ඩුවට බැන්නයි කියලා. අපිට බැන්නයි කියලා. අද මාධ්‍ය වේදින් අපිට බනිනවා. අපේ අගමැතිතුමාට උදේ දවල් රැ බනිනවා. නොයෙකුත් ඒවා කියලා කියනවා. සමාජ වෙබ්පඩි වලින් බනිනවා. අපිට බනිනවා. නොයෙකුත් චෝදනා කරනවා. එක මාධ්‍ය වේදිකේ පෑනකට පෑනක් උදුරගෙන දිනනවාද අපි සහෝදරනි නෑ. ඇත්තටම අද ගුටි කන්නේ අපි මාධ්‍ය වේදින්ගේ. මාධ්‍ය වේදින් අපෙන් ගුටි කන්නේ නෑ. හැබැයි අපිට සතුටුයි ඒකට. ඒක තමයි අපි ඇති කරපු පරිවර්තනය. අපෙන් අහනවා මොනවද කරේ? මොනවද කරේ කියලා. තමුන්නාසලට නිදහස දුන්නා අපි. තමුන්නාසලගේ අයිතිය දුන්නා අපි. තමුන්නාසලට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා අපි. ඒක තමයි සහෝදරනි මිනිසුන්ට වැඩියෙන්ම අපි කරපු සංවර්ධනය හැරිලා බලන්න මේ ආකාශයේ දිවෙන මේ ගොඩ නැගිලි සංවර්ධනය නොවේද? මේකේ ගොඩ නැගිලි 16යි ගිය ආණ්ඩුවේ. අපේ ආණ්ඩුව යටතේ ආස උසර නැගෙන ගොඩ නැගිලි 64ක් අද ඉදි වෙනවා කොළඹ නගරේ. දැන් මේ බලන්න දකුණ දිවෙනවා ශැංග්‍රිලා හෝටලේ. මෙතන තියුනේ හමුදාව. හමුදා මුලස්ථානේ තියෙන්නේ. හමුදා මුලස්ථානේ තියුනේ. මොකද්ද කරේ? අර චීන සමාගමට එහෙමම විකුණලා දුන්නා. සම්පූර්ණ විකුණුවා. ලෝකේ පළවෙනි ආණ්ඩුව හමුදා මූලස්ථානයක් පිටරටියෙකුට විකුණන. ඒගොල්ලෝ දේශප්‍රේමී. ඒගොල්ලෝ කියන අපිළු විකුණුවේ. සහෝදර මේක විකුණුවේ කවුද? දකුණු පැත්ත බලන්න. හමුදා මූලස්ථානයේ විකුණුවා. මහින්දයි ගෝඨයි. වම් පැත්ත බලන්න. මේ වරාය නගරය කියලා. මේකේ වර්ග කිලෝමීටර් 450ක් අපේ භූමිය විකුණලා දැම්ම චීනට. අපි ඇවිල්ලා තමයි ඒක විකුණුම වෙනස් කළා. බද්දට හරිගස්සලා දැම්මේ. අපි විකිණීම නැවැත්තුවේ. අපිටයි බණින්නේ විකුණනවා කියලා. මේ ඔක්කොම කරපු ඒ පජාතර ආණ්ඩුව අපි ජනවාරි 8 වෙනිදා 2015 දී අයින් කරා. අද අපිට තමුන්නාන්සලාට අපි කොච්චර සුබ සාධන දුන්නද? මේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ ආණ්ඩුව කීතර වැඩ කරපු ආණ්ඩුවක් තියෙනවද මෙච්චර දුන්නේ? බලන්න සෞඛ්‍ය තමුන්නාසලගේ මෙතන ඉන්න තමුන්නාසලගේ පවුල්වල පිළිකා රෝගී ගියාණ්ඩුව කාලේ පිළිකා රෝගියෙකුට දුන්න කීයද? වියදම් කරේ වැඩි වුණොත් ලක්ෂ 15යි. එක ඉන්ජෙක්ෂන් එක 280,000යි. ඉන්ජෙක්ෂන් පහක් ගැහුවාම පිළිකාව හොඳ නැති වුණොත් ඊට පස්සේ ඒ රෝගියා මැරෙනවා. එයාට දෙන්නේ වේදනානාශක විතරයි. එතකොට ඒ රෝගියා හිතන්නේ අනේ මම මැරෙන්නේ පිළිකාවෙන් ඉඳ කියලා. නෑ සෞතුණි. 2015 වෙනකන් ඒ පිළිකා රෝගින් භාගයක් මැරුණේ සල්ලි නැතිකම හින්දා. ආණ්ඩු වියදම් නොකරපු හින්දා. අද හෘද රෝගියෙක් ආවම ස්ටෙන්ට් එක දානවා නිකන්. එදා ලක්ෂ 3,500,000යි. මං එනකොට හෘද රෝගින් ස්ටෙන්ට් දාලා තියෙන 3%යි. 97%ක් මොකද වුනේ? මැරුණා. මේ වගේ විශාල වෙනසක් අපි ඇති කරා. තමුන්නාසලගේ දරුවන්ට අධ්‍යාපන හැමදේ. තමුන්නාසලගේ හැම දරුවෙක්ම ඉන්ෂුවර් කරා. ඒ දරුවෙක් කොහේ හරි අසනීප වුණොත් OPD ප්‍රතිකාර දෙන රුපියල් 10,000ක් වෙනකන් ආණ්ඩුවෙන් රුපියල් ලක්ෂයක් වෙනවන් රෝහල් ගත කරොත් රුපියල් ලක්ෂයක් ගෙවනවා. එහෙම ආණ්ඩු තියුණාද? සමෘද්ධිය දෙගුණ කරා. තමුන්නාසලගේ විශ්වවිද්‍යාලෙන්න දරුවෝ ඉගෙන ගන්න මහපොළ 2,500 කරා. රාජ්‍ය සේවකයෝ පඩිය 100%-107%කින් වැඩි කරා. මම අවුරුදු 15ක් රාජ්‍ය සේවයේ වෘත්ති සමිති නායකයෙක්. මම කියනවා 47 ඉඳලා කිසිම ආණ්ඩුවක් 100%-100%කින් තියා 150%කින් පඩි වැඩි කළ නැති රටක් සහෝදර මේක. අද බඩු මිල බලන්න. හොඳට ගණන් හදලා බලන්න බඩු මිල. එදා තිබුණ බඩු මිලට වඩා අද බඩු මිල අඩුයි සහෝදරනි මතක තියාගන්න. කවුරු හරි නැහැ කියනවනම් ඒ නැහැ කියන එක්කෙනාගේ ගෙදෙක්ට මම මට ටෙලිෆෝන් නම්බර් දෙන්න වන් WhatsApp කරන්නම්. එදා බඩු මිලයි අද බඩු මිලයි. කිරිපිටි පැකට් එකේ මිල බලන්න. ඉන්ධන මිල බලන්න. ගෑස් මිල බලන්න. මේ හැම එකෙම මිල බලන්න. පරිප්පු මිල බලන්න.
ඒ හැම එකෙම මිල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අදත් එදාට වඩා අඩුයි. එන සංවර්ධනය කරා වාරි මාර්ග හැදුවා පාරවල් කිලෝමීටර් 10 ගණක් හැදුවා මතක තියාගන්න අධිවේගී හැදුවලු ඒගොල්ලෝ ඒගොල්ලෝ හදපු අධිවේගී වලට වැඩිය අපි හදපු අධිවේගී මාර්ගයේ කිලෝමීටර් ගණන වැඩි සහෝදරුන් මට වෙලා නැහැ මේ ඔක්කොගෙම ගණන් මිනුම් ටික කියන්න මම ඉදිරියේදී ඉදිරිපත් කරන්නම් සහෝදරනේ මේ ඔක්කොම කරා සංවර්ධනය කරා මිනිසුන්ට සුබ සාධනය කළා දන් දෙන්න පුළුවන් ඔක්කොම කරා ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ නිදාසයි කියලා බා දුන්නා හැබැයි කවුරුවක්වත් දන්නේ නැහැ මොකද අපි ආණ්ඩුව හදලා දෙවෙනි කැබිනට් මණ්ඩලයේදී අපි ගත්ත තීන්දුවක් මොකද්ද ඒ කැබිනට් මණ්ඩලයේ කිව්වා අපි ප්‍රචාරයේ සඳහා මුදල් වියදම් කරන්නේ නැහැ ප්‍රචාරයේ සඳහා මුදල් වියදම් කරන්නේ නැහැ කට අවුත් ගහන්නේ නැහැ පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ නැහැ පෝස්ටර් ගහන්නේ නැහැ බැනර් ගහන්නේ නැහැ ඒ සල්ලි සංවර්ධනයටයි තමුන්නාසයට යමක් දෙන්නයි වෙන් කරනවා කියලා ඒකෙන් උනේ මොකද අපි වැඩ කරනවා තමුන්නාසලා දන්නේ පත්‍රේ ලියන්නේ නැහැ පත්‍රේ මාධ්‍යවේදී මිත්‍රයන්ගෙන් අහනවා ඇයි මේක ලියන්නේ නැත්තේ ඒගොල්ලෝ කියනවා නෑ නොකරපු ඒවා ලිව්වොත් තමයි නිවුස් කියන්නේ එතකොට තමයි මිනිස්සු කියවන්නේ ආණ්ඩුවේ වැරද්දක් ලිව්වොත් තමයි ඒක කියවන්නේ ඒක නිසා ඒගොල්ලෝ ලිව්වෙත් නෑ අපි කිව්වෙත් නෑ ඒක තමයි කියන ප්‍රශ්නේ දැන් තමයි ටික ටික හරි මිනිස්සු දන්නේ අවුරුදු 4කට අපි කරපු වැඩ කිසිම ආණ්ඩුවක් කරලා නැහැ සහෝදරුනි අපි සජිත් ප්‍රේමදාසව ගේන්න මතක තියාගන්න නිර්ධන පන්තියේ හදගස්ම අඳුරන නායකෙක්ව 17 වෙනිදා මේ රටේ අපි ජනාධිපති කරන සහෝදරුනි මතක තියාගන්න තමුන්නාසලට මම එකක් කියන්නම් මේ එක්සත් ජාතික පක්ෂය තමයි මේ මැද කොළඹ ආසනේ සාංචි ආරච්චිගේ වත්තේ ඉපදුණා ඒ නිර්ධන පන්තියේ ඉපදුණා ඒ රණසිංහ ප්‍රේමදාස කියන කම්කරු පන්තියෙන් ආපු ඒ කම්කරු පන්තියේ පුද්ගලයෙක්ව ජනාධිපති මන්දිරේ දොර ඇරලා ජනාධිපති මන්දිරයට ගෙනිච්ච එක්සත් ජාතික පක්ෂය කන්ද උඩරට වෙලේ කමති කොටපු නියම ගොමියෙක් වුණා ඩිංගිරි බණ්ඩ විජේතුංගව ඒ දොර ඇරලා ජනාධිපති මන්දිරයට ඇතුල් කළේ මේ එක්සත් ජාතික පක්ෂය ඩී.එස්. සේනානායක මහත්තයලගේ ඉඩම් නිකන් දුන්න ඉඩම් වල පදිංචි වෙච්ච සිරිසේනගේ තාත්තගේ ඒ පුතා සිරිසේනව ගියසරේ ජනාධිපති පුටුවේ වාඩි කරේ තමුන්නාස්සලම එක්සත් ජාතික පක්ෂය මතක තියාගන්න. ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව කාවද වාඩි කරේ? බණ්ඩාරනායක පවුලේ, හොරගොල්ලේ පවුලේ, පුතු දූලා මතක තියාගන්න. ඒකේ නෝන මහත්තුරු. එතකොට අද කවුද? අද මාමුල මැද මුලනේ වලව්වේ. එකාගෙන් එකා පපුවේ වාඩි කරන්න හදනවා. ඒක වෙන එකක්වත් නෑ. ඔක්කොම පවුලේ කට්ටිය. දැක්කනේ? එදා උසාවියේ නඩු තීන්දුව එන දවසේ. එදා හවස 4ට ගිහිල්ලා දුවලා ගිහිල්ලා තව එකෙක් නොමිනේෂන් දෙනවා. ඒ කවුද? සමන් රාජපක්ෂ. යකෝ එකෙක්වත් නැද්ද රාජපක්ෂලා ඇරෙන්නේ? මුංගේ පවුලේ එකෙක් ඇරෙන්න වෙන එකෙක්වත් මුලයක් තියෙන එකෙක් නැද්ද? වැඩ කරන්න තියෙන එකෙක් නැද්ද? මේ වැඩ කරන උන් ඔක්කොම මැද මුලේ වලව්වෙද ජාතක වෙලා තියෙන්නේ? වෙන අම්මා අප්පා කෙනෙක් නැද්ද ජාතක කරන්න යකෝ මුංගේ පොට්ටුවේ? ඒ වැඩ කරන්න පුළුවන් එක. ඒ අනිත් අම්මලා දාත්තර මොකෝ කරේ නා? දැන් මෙතන බලන්න. එතන ලයිස්ට් එක කියවවල්ලාකෝ මහින්ද රාජපක්ෂ. ඒක නැත්තම් ගෝඨාභය රාජපක්ෂ. ඒක නැත්තම් චමල් රාජපක්ෂ. ඒක නැත්තම් බැසිල් රාජපක්ෂ. ඒක නැත්තම් හොඳ වෙලාවට ඩඩ්ලි ආවේ නැ ලංකාවට. ඒක ටෙක්සාස් වල. නැත්තම් ඩඩ්ලි රාජපක්ෂ. ඩඩ්ලි නැත්තම් කවුද? නාමල් රාජපක්ෂ. නාමල් රාජපක්ෂ නැත්තම් චමල්ගේ පුතා සසෙන්ද රාජපක්ෂ. තව තියෙනවා වැලක්. වැලක් තියෙනවා මුගේ රාජපක්ෂ. උන් ඔක්කොම ගියාට පස්සේ තමයි අපේ දලසලා පෙරුමයා. ඒ ඔක්කොම ගිහිල්ලා වාඩි වුණාට පස්සේ තමයි උන්ගේ පිටිපස්සේ සීට් එකේ බඳුළු ගුණ වර්ධනය. ඒක ඔක්කොටම ගියාට පස්සේ තමයි අපේ වාසුදේව සහෝදරයා නොද්දකි පුගේ වම සහෝදර ඊටත් පස්සේ තමයි විමල් වීරවංශයා. ඌට තියෙන තප්පුලාපන් අපි වෙනුවෙන් බෙර ගහපන් අපි වෙනුවෙන් තම්මැත්තන් ගහපන් ගිහිල්ලා පිටිපස්සේ වාඩිලා යකෝ මේක වලව්වට තොපිල වගේ කැනවිලුන්ට මේ වලව්වේ පුටුවල වාඩි වෙන්න බෑ. තොට දෙන්නම් පැදුරක් තොට තියන්නේ අපි වෙනුවෙන් පූජානම් කියන්න. මුංගේ වම හොඳයි යකෝ මේ රතු පාට
මේ කොඩි අරගෙන මුන් අනේ අරුන්ගේ පුක පීදාන හැටි අපිට ලැජ්ජයි සහෝදර වමේ හිටපු සහෝදර වෙනුවෙන් මුන් රාජපක්ෂගෙන් රාජපක්ෂගේ රෙද්ද උස්සලා කියනවා අනේ උඹේ පුක දීපන් අපි පීදාලා දෙන්නම් කියලා හරිද මහින්දගේ පුක පීදාපු එවුන් අද ගිහලා ගෝඨගේ පුක පීදානවා ගෝඨ ආවේ නැත්තම් තමල්ගේ පස්ස පැත්ත පීදාන්න මුන් ලෑස්ති වෙලා හිටියේ මෙන්න මේ වගේ කාල කන්නි සන්දහනයක් මම අහනවා මේ රටේ ඔළුවක් තියෙන හිතන්න පුළුවන් මේ රටේ තරුණ පරම්පරාවෙන් මම අහන එක ප්‍රශ්නයක් යකෝ ලැජ්ජ නැද්ද පවුලකට ඡන්ද දෙයිලා පවුලකට රට බාර දෙන්න අද සජිත් රට බාර දෙනවයි කියන්නේ තමුන්නාසලා රට බාර ගන්නවයි කියන කතාවයි තියන්නේ සජිත් රට බාර දෙනවයි කියන්නේ තමුන්නාසලගේ දරුවන්ට රට බාර දෙනවයි කියන කතාවයි තියන්නේ මේ දෙකේ වෙනස දන්නේ නැති එවුන්ට මොලයක් තියෙනවද එතරම්ම මහන්නේ ඒ නිසා 17 වෙනිදා වරදක් වෙන්නේ නැහැ අද මෙතනින් යරමුණු ගමන අපි 17 වෙනිදා ලංකාවේ අද ඓතිහාසික රැලියෙන් ආරම්භ කරපු අපි ඓතිහාසික ජයග්‍රහණයක් 17 වෙනිදාට අපි 18 වෙනිදා වෙනකොට සජිත්ව අරගෙන ජනාධිපති මන්දිරයට ගිහිල්ලා වාඩි කරනවා රූප වාහිනිය බලා ගන්න තමුන්නාසල බත් මිගණක් බිලාගෙන ටීවී එක ඉස්සරහට වාඩි වෙලා ඉන්න දාන කෙනා එකක් දෙකක් දාගත්තට කමක් නැහැ එදාට විතරක් සහෝදරනි මතක තියාගන්න ඒ නිසා 17 වෙනිදාට ඉරුපායනය වගේ ඒකාන්ත වශයෙන්ම මේ රටේ ජනාධිපති වෙන්නේ කවුද කවුද සදා ජනාධිපති වෙන කෙනෙක් නැහැ සජිත් ජනාධිපති එතුමාගේ තාත්තා 88 ජනාධිපති වුණා වගේ අපි 17 වෙනිදාට සජිත්ව ජනාධිපති කළා අපි නැවත එනවා ගෝල් බේස් එකට නැවත ජයග්‍රහයි රැලිය තියන්නට සජිත් ජය වේවා සජිත් ජය වෙනකොට තමුන් නාන්සලට ඒකාන්ත වශයෙන්ම ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිශ්ශබ්ද වෙනවා